වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඉකුත් ජුනි මාස අගදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනීට තවමත් රජයෙන් විසඳුම් ලබා නොදුන් බව පවසමින් ආචාර්යවරුන් අද සිය විරෝධතාව පැවැත්වුවේ කොළඹ කොටුවේදී. ඒ අවුරුද්දේ ඇතිවෙච්ච එකඟතාවයද ගරු කිරීමක් අද වනතුරු කර නැත. රජය තමන්ගේ වචනයට ගරු කළ යුතුමයි. මේ අයට කිසිම අඩුවක් නැහැ. ඇප්ලිකේෂන් එක දාපු ගමන්ම පිටරටවල සහ වෙනත් ආයතනවල මීට වඩා ඉහළ වැටුපකට යෑමේ හැකියාව තිබෙනවා. ඉතින් ආණ්ඩුව කල්පනා කරනවා නම් ඒ ඔවුන්ගේ ඔඩුක්වලට මොවුන්ව තල්ලු කරන්න. ආසියාවේ ආශ්චර්ය හෝ නැත්නම් දැනුමේ කේන්ද්‍රස්ථානය හෝ නැත්නම් අර සිටි ගේට ඉහළින් බලනවා කියන මිනිසා හැදීම හෝ කරන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වැඩ වර්ජනය ආරම්භ කළේ විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය ජුනි 4 වෙනිදා සිට සති 3ක කාලයක් වැඩ වර්ජනයක නිරත වීමෙන් පසුව. මෙම වර්ජනය නිසා මාස 3කටත් වැඩි කාලයක් තම අධ්‍යයන කටයුතු එනහිට ඇති බව පවසමින් විශ්වවිද්‍යාල සමස්ත පීඨ ශිෂ්‍ය එකතුව අද විරෝධතා පාගමනක නිරත වුණා. අපිට සාකච්ඡාවක් හම්බුණා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහත්මයාත් එක්ක. එතකොට අපි සාකච්ඡා කරා. එතකොට එතුමා කියන්නේ එතුමලට දෙන්න පුළුවන් දේ දීලාලු. එතුමලට දෙන්න පුළුවන් විසඳුම් දීලාලු. එතුමලට දෙන්න පුළුවන් දේ ලෝයි දීලා තියෙන්නේ. එතුමල විතරක් නෙවෙයිලු ආචාර්යරුන් දැමෙන්න ඕනේ.